Yeah.
दुख मागे नती वे
मेरे सवाल भगवत अग्रम आते हैं वही विधि पूजा। जय श्री विद्या से जय श्री माँ बोधि महान से सिंह पाठ कर गए यह तो मोपी गुरु बोधि महान से अभी इस टाइम पाठ कर रहा सुदान यह तो आशीर्वाद पिंकम सिद्ध कर गए मैं तो पिंकम सदा नोएक विधि खाटू युद्ध वर्त इमी यामी खाले धाने समय कपकर्मी अपटे उदावपकार करां के इधर ना इसाल पिरिसा कीनो इसाल पिरिसते पशु पुण्यानुमोदना पावत्तनुआ इसामे लावे सुदान उत्तम आशीर्वाद आत्मिक बोधि पूजा में पिंकम बोधि वंदना में पिंकम आरंभ करीनो म्यूतुल मो पिंकमे मूलिकत्वे अर्गेन कटयुतु करे अपे सहोदर कौशल महात्मा एतुमागे सुरतिं नैवत वतावत् चारित्रानुकूल दहत वाद्य पूजा करमी अपे आमुदा महंसीट आराधना करनु ऐति सुदान नैवत साधु नाम देत साधु 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 किरण दस तीन पैतृ मोलू हादर मॉडल
सिखापदं समाधियामि
බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් නෙක පූජාවන් පිළියෙල කර ගනිමි. එදා ඒ චම්බුද්දීපයේ දවදිව මිනිසුන් විවිධ පලාත්වල මිනිසුන් ජේතවන මහා පුණ්‍යවන්තකමට පැමිණෙන පෙළක් එක්ක පින්වත්නි මාස ගණන් අමුද්‍රව්‍ය ආදී වැගෙන හාල් පොල් වලවලු ටික පළතුරු ටික වැගෙන පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ දානේ හදා පූජා කරන්න පැමිණෙන මාස ගණන් පයින්ම ජේතවන වේත මේ ළඟට එන මේ පින්වන්ත ඇත්තු මාස ගණන් ආවක් පයින් මේ තැනට ගමන් කරලා පැමිණිලා දානික සකස් කරලා ජේතවනාරාම මහා පින්වන්ත බිරි තථාගත බුදුරජාණන් වහන්සේ වැඩෙන සි සුගන්ධ කුටිය ළඟට අභිසර යන විටදී එදාට තථාගත භාග්‍යවතුන් වහන්සේ නැහැ. තථාගත භාග්‍යවතුන් වහන්සේ දාත යම් තැනක පින්කමකට ධර්මදේශනාවකට වැඩම කරන පින්වත් මෙහෙම ලක්ෂ සංඛ්‍යාත පිරිස් නිකමල් අරගෙන පහන් දල්වන් සුන්දුම් දල්වන්නට දානවේ වැන්ගෙන පුද පූජාවන් අද පෙරකර සෙවුරු නික විවිධ වූ ඒ පිරිකරයන් රැගෙන පින්නතොට තථාගත බුදුරජාණන් වහන්සේ නොමැති වුණාට පස්සේ බොහොම වේදනාවෙන් ඇතු ගමන් කරන අනිපුඩු සිතාන් පින්වන්ත කොසල මහරජු මේ පිළිබඳව දැකලා පින්වත් ආනන්ද මහරහතන් වහන්සේට වදාළ ස්වාමීනි තථාගත බුදුරජාණන් වහන්සේගෙන් විමසන්න තථාගත බුදුරජාණන් වහන්සේ නොමැති කාලවලදී අපි උන්වහන්සේගෙන් හැඟුමේ කුමක් සිදු කරන්නට ඕනේ කුමක් අපි වන්දනමාන කළ යුත්තේ කියලා එවනම් තථාගත භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පිළිබඳව අපේ බුදු සසුනේ පින්වත්නි වැඩිම අගතනතුරු තිබෙච්ච එකම මහරහතන් වහන්සේ තමයි පින්වත් ආනන්ද මහරහතන් වහන්සේ. අපේ බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයන් අතර පින්වත් සිළු මහරහතන් අතර වැඩිම අගතනතුරු ප්‍රදානය කරපු එකම කෙනා තමයි පින්වත් ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උපස්ථායක බවට ආරක්ෂක බවට පත් වුණේ. උන්වහන්සේ වැඩිම අගතනතුරු ලැබුණා බුදු සසුන. පින්වත් නේදත් මේ පින්වත් ආනන්ද මහරහතන් වහන්සේ තථාගත භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේව හමු වෙන්න දකින්න බලන්න බුදුබණ අහන්න දන් පූජා කරන්න නෙක පූජාවන් පවන්න ඔබ වහන්සේව හමු වුණ බොහෝ ප්‍රස්වාමීන් වහන්සේලා ස්වාමීන් ඔබ වහන්සේ මේ ඈත දොරමහැර වැඩම කළ නැවත ජේතවනාරාමයට වඩිනකොට ස්වාමීන් ඔබ වහන්සේලම දකින්න ලැබෙනව නේද ඔබ වහන්සේ වැඩ ඉන්න කුටිය වටේටම ඒ ගිනා පූජා ද්‍රව්‍ය ඒ සකස් කර දාන්නේ ස්වාමීන් ඔබ වහන්සේගමගෙන හැඳුමේ පූජාවන් තබන මිනිසු බොහොම ශ්‍රද්ධාවෙන් ගියා ස්වාමීනි ඒ අත්තගේ හදවතට පියා ස්වාමීනි ඔබ වහන්සේ නෑ කියන්නේ මේ අද කාලේ එහෙම කරගෙන නේද අද ලබෝහාතුරු නැතුණා දාන කියනකොට නේද අපේ අම්මා ගෙදර ඔයාලා මතක් කර කර යනවා ආයෙත් බලක අපි දාන දෙන්නේ නෑ කියන තරමට අපිපත් වෙනවා අපි මිනිස්සු එහෙමයි ඔන්න මතක තියාගන්න ධර්මයේ තුළ මේ අම්මල ත්‍රිපිටකයේ කියවන්නේ බුදුහාමුදුරුවන් මාස ගණන් දකින්න එන මිනිස්සු දාන දෙක හදාගෙන පයින් එදා සතගුන් ගණන් දුර ගෙවාගෙන ආපු මිනිස්සු සදහැවතු මගේ පිනවත් මේ බුදුහාමුදුරු නෑ කියලා දැනගත්ත ගමන් මේ සුගන්ධ කුටිය මගේ චීම මාන තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය මගේ තථාගත භාග්‍යවතුන් වහන්සේට මම මේ වැගෙන පූජාවන් ඒ බුදු ගුණයට මම පූජා කරනවා පූජාව වේවා කියලා ඒ ඇත්ත එදා පූජාවන් ලැබුවා පින්තුරි ඇයි අපේ ධර්මයේ පාසල දාම වැගෙන යනකොට හාමුදුරු නැහැ කියලා ඇයි අම්මල අපච්චිලට බලි පාත්‍රණයක සෝදලා බුද්ධ පූජා බෙදලා තවරයා පෙලක් ඇත්ත වෙනවා පාසල් අත්තරෙම පෙලක් ඇත්ත වෙනවා දාන දෙන එක නතර කරනවා පෙලක් ඇත්ත වෙනවා පාසු කෝල්ද තුන් මාසද අවුරුද්දද හාමුදුරු අඩු වුණා නේද
अभी पास मेचर कर अभी नाम मेचर कर अभी मेहन मेहन उदाव कर अब मेचर साले दुन दुन हेम दे अभी क्या पड़ा फिर तो मतकत भागते हिते दीवन आए एक तमापे हिते दीवन तमापे अतिकर गान हित हदा गान तमाई अभी बड़ा देकर नोन चैत्य हरान पुरुव अपने बोधि नास लोपने करान पुरुव अपने मन दे हेदुव हदा गान करे कम जैन वापे हित में इन सापीन तो ने एदा मिनिसु बुद्धन जान महां से बैने ने उन्हां से ने किर दोसा लोपने करे ने दुख हितु ना अने तराग दबागे बुद्धन महां से ही दियाना ऐतन पपोतु रहतु सिद्धु भी फिर तो ने इदा पिल्वान तानंद महाराजा वहां से तथागत भाग्यवत महान से देशना करण पिन तानंदे ओबट मंगला अनुदन अवतारण में दहम करुण त्रिपिटक एक वांतर गत करण सिर महा संघया सिर यति वरन मगे श्रावकयान दनुवत करण जीव ए तमा पिनवा तानंदे මංගද මේ බුදු සසුනේ මම නොමැති කාලවලදී ඔබට වඳින්න පුදන්න සදහෙවතු චනනට සියලු සත්වයන්ට මා පුදන්නට චෛත්‍ය තුනක් මම අද වදාරන ඒ තමයි ආනන්දේ ශාරීරික චෛත්‍ය උද්දේශික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය මොනවද එතකොට උද්දේශික පාරිභෝගික සාරීරික කියන චෛත්‍ය තුන අපි මෙවට හඳුන්වනවා ත්‍රිවිධ චෛත්‍ය කියලා. තුනක් මේ ලෝක බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද පින්වත් මහරහතන් වහන්සේට සාරීරික චෛත්‍ය ඒ තමයි තථාගත බුදුසරු අධිශෝකමාන කරපු උතුම් ධාතු මහන්සලා නිදන් කරලා තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි शारीरिक पूछावंतर अब चैत्य वंदन पिन सरस्मा स्थान सरस्मा स्थान पुण्य भूमि तथागत बुध प्रियान महंस धातु महंस लड़े समय कद बुध तथागत बुध प्रियान महंस वाम श्रीपा सदहन लड़े इन उन्हास सदहन करण पारिभोगिक वस्तु पिन गोहामुद्रु පාරෝධික වස්තුවක් පිනොතුමේ උතුම්බෝ රජු පාරෝධික වස්තුවක් හැදේද අපි වන්දනමානයට පාත්‍ර කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ මා පරිහරණය කරමුදේ දැන් ඔබ දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට වැඩම කරන්න කියලා පුණ්‍යවන්ත බිමට ඒ කැලේට වැඩම කරපු වෙලාවේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා කැලේ ගගේ පෙන් පහසු කර උනාන්සේ පෙන් පහසු කරන්න හැද ගන්නට යදුන නාමකලේ දලස්නානකලේ පින්වත් එදා ඒකට කලේ පුණ්‍යවන්ත මහා සරද වහන්සේගේ ගහවෙතු නිදාන් කරලා එදා පුණ්‍යවන්ත රජුන් විසිරිමාන් රජුන් ඒ මහා සෛදි කළා ඒ වගේම පින්වත් මේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ උන්වහන්සේගේ මේ පාරිභෝගික වස්තුන් සේම උන්වහන්සේ වෙනුවෙන් අපි පූජාවක් කරන මොනවද උද්දේශික පූජාව මේ චෛත්‍ය මේ බුද්ධ ප්‍රතිම උද්දේශික පූජා බුදුහාමුදුරුවෝ දිසා කරන පූජාව පින්වත් චෛත්‍ය රාජාණන් වහන්සේලා අපි හදන ඒ වගේම බුද්ධ ප්‍රතිමා නෙලන වැඩ නිර්මා කරන අපි තථාගත භාග්‍යවත් වහන්සේගෙන හැඟුමේ වන්දනමාන කරන ගොඩක් දීර්ඝ මේ තෙම්ද චෛත්‍ය ගැන කියන්න තිබුණා කෙටියෙන් මම ඔබට සිහි කරන්නේ ඔබට මේ උතුම් මහා පීකම පිළිබඳ අවබෝධය ඇති වෙන්නට පින්වත්නි ආනන්ද පෙරේත මහරහතන් වහන්සේ කියන ආනන්දය ඔබ මේ ත්‍රිවිධ චෛත්‍යයත් වේද වන්දනමාන කරන්නට මා නොමැති විටදී ඒ නසලහෙවතුන්ව ඒ සදහෙවතුන්ව දැනුවත් කරන්න කියලා මතක් කර ආනන්දය තම ඔබ ශාරීරික ධාතු වන්දනා කරන ඒක පුළුවන් මගේ පරිනිර්වාණයෙන් පසු එදා තථාගත බුදුරජාණන් වහන්සේට ආනන්ද පින්වත් මහරහතන් වහන්සේ වදාළනවා ස්වාමීනි
उदौरावी उपदेश මහරහතන් වහන්සේලා සුදු වැලි ඇතුළු බිමක් බවට පත් කළා. ඒ වගේම තමයි ඒ සුදු වැලි ඇතුළු බිම පුණ්‍යවත් මලින් සරසුවා. ඒ වගේම උඩර උඩුමියන් පහයට පාවියන් වල සුවඳක මල් පුණ්‍යවත් මේ ඒ දෙපස පංච තෝරේ වාදන සඳහා ලක්ෂ සංඛ්‍යාත ඒ තෝරේ වාදන කණ්ඩායම් යොමු කරමින් එදා මේ උතුම් බෝධි වන්දනාවට සෝදානම් වන මේ බෝ රජුන් බුද්ධගයා බෝධි පාදමූලයේ ඉඳලා ඓතිහාසික ජේතවන පුණ්‍ය භූමියට වැඩම කරේ මේ මහා පින්කම. ඒ වගේම පින්වත්නි ඒ මග දෙපස සුන් දුම් වලින් තවරන්නට වෙනම පිරිසක් පත් කළා. මල් පරවෙනවා නම් ඒ හැම මලක්ම පරවනකටද යයින් කරන්න වෙනම පිරිසක්. ඒ වගේම පර නොවිච්ච සුමඳන් නෙලාගමෙන් නෙවෙනම පිරිස් මේ මහා බෝබුද වැඩම කිරීම සඳහායිද කොසල් මහා පිරිවන්ත රජු අනේ ප්‍රදුෂිතාන මේ කඩේ සෝදානම් කළා. ඒ වගේම පින්වත්නි කොඩ දෙජපතාක වලින් ලැබෙන සාදු නාද නම්වන් මේ මග දෙපස බොහෝ ජාය පදිදරු වන්නේද වෙනම පත් කළා. ඒ වගේම පින්වත්නි මන් විසින්න වෙනම පිරිස් මේ ආදී වශයෙන් හේ විසිනාද මන් සාදු නාද මන් පින්වත් දේදා ඒ උතුම් බෝහා පුදුරෝ චේතවනාරාම මහා පුණ්‍යවන්ත බිමට වැඩම කරන දවස ඒ විදිහට මෙද ආනන්ද පින්වත් මහරහතන් වහන්සේ පිනතුක මේ විදිහට රන් කතාවන් මත අනේ පිරිසිදානන් සමග මේ බෝහා පුදුර වැඩම කරගෙන එනවා. එදා පින්වන්ත ජේතවන මහා පිණ්ඩිවට පිනතුනි ජේතවනාරාම මහා පින්වන්ත දිවි තථාගත භාග්‍යවතුන් වහන්සේ වැඩෙන සුගන්ධ කුටිය ළඟ ඉඳලා මීටර 80ක් විතර එහායි ඒ පින්වන්ත දිවි මේ උතුම් බෝ රජුන් රෝපණය කරන්නට තථාගත භාග්‍යවතුන් වහන්සේ අවවාද අනුශාසනා කළ. එදා පින්වත්නි අනීප දුසිතානම් පූජාවන් සිදු කරපු මේ පිරිවන්ත මහ බිමේ පළමු වතාවට ජීවමාන තථාගත භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට උතුම් බෝ රජුන් උන්වහන්සේ බුදු බව ලබන් උන්වහන්සේ මගපල ලබන් උන්වහන්සේ සරණ දුන්න උන්වහන්සේ පිට දුන්න උන්වහන්සේව ආරක්ෂා කරපු ඒ උතුම් බෝ රජුන්ගෙන් පැනමුරු බෝ ශාකාව පිනවත් නේද ජේතවනාරාම මහා පිරිවන්ත බිමේ රෝපණය කළ මේ අම්මලා අප්පච්චිලා මතක තියාගන්න ඕන දහම් පාසල් දරුව ශිෂ්‍යත් විභාගයෙන් දරුව සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයෙන් දරුව වැඩිහිටි මව්පියන් උදැන ගන්න ඕන බෝපුද වන්දනාව ආරම්භ වෙන්නේ තථාගත භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට. අම්මලා දන්නව පළමු නේත්‍ර පූජාව කරන්නේ මගේ තථාගත භාග්‍යවතුන් වහන්සේ බව. නමුත් පින්වත්නි අපි මේ බෝපුද වන්දනාව ආරම්භ කරන්නේ මේ සුමදනක මා පා නාලෝකයක්
අස්තපාන සතුමතුර විවිධ නෙක පූජාවන් නඩපිරිකල් සිවුරු මේ මත පිළිගත ආනන්ද වෙන්නේ තථාගත ජීවමාන බුදුහාමුදුර වැඩ ඉන්න කොටමයි පිනතුනේ ඒ වගේම තමයි බෝරෝපණ උතුම් මහා පින්කම සිදුවන්නේ පළමු වතාවට තථාගත ජීවමාන බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කොටමයි පින්වත්නි එදා අනීපිරි සිතානන්ගේ දෝතින් ආනන්ද මහරහතන් වහන්සේගේ මූලික මඟ පෙන්වීමේ මූලිකත්වයෙන් එදා ඒ උතුම් බෝ රජුන් රෝපණය කළ පිනතුනේ ඔබ හැමෝම දැනගන්න ඕන කරුණක් තියෙනවා මේ ලෝකේ පළමු බෝධි පූජාව තිබු කෙනා පිළිබඳව අපිට කලින් මේ ලෝකේ හැමදෙනාටම කලින් පිනතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ ඇසිපේ නොහෙලා නේත්‍ර පූජාවෙන් බෝහු බෝ රජුන් පිරුවට පසුව මේ ලෝකේ පළමු බෝපුද වන්දනාව සිද්ධ කරන්න පින්වත්නි අසිරිමත් පුද්ගලේ පින්වන්ත කෙනෙක් පිනතුනේ මේ බෝ රජුන් එදා රෝපණය කරන පින්වත් ආනන්ද මහරහතන් වහන්සේ පිනතුනේ එදා ඒ ජේතවනාරාම මහා පින්වන්ත දිවයේ සැවැත්නුවර ගම්මියන් වන් හැමතැනකම අනීපිට සිදානන්ද කොසල් මහා රජුරවන්ගේ රාජ අනුග්‍රහය එදා මලින් මේ බෝ රජුන් සරසන්න කටයුතු කළ අද පින්වන්ත මේ අපේ කොසල් මහත්මයා අපේ මංගල නායක මහතුරු රූපන්දරේ මේ අම්මල අපච්චිලා මේ බෝ රජාණන් වහන්සේ මම පූජාවන් තැන්පත් කරනකොට ලස්සන මලින් බෝ හාමුදුරු සරසා තියෙන පින්තුනේ එදා ওই විදිහට වගේ නෙමෙයි එදා බෝ හාමුදුරු පින්වත්නි සුන්දර විදියට අතු විහිදලා හැඳින්වෙන මේ බෝ හාමුදුරුවන්ට එදා සියලුම බෝ රජුන් සලපදර මලුවක් වැලි මලුවක් මලින් සරසවා ආනන්ද පින්වන්ත මහරහතන් වහන්සේ පින්වත් ධර්මයේ සඳහන් වන ත්‍රිපිටකයේ මේ ආනන්ද බෝධි වර්ණනාව තුළ උන්වහන්සේගේ දෑපින්ම උන්වහන්සේ බොහෝ මල් ලැබුවා උන්වහන්සේ සදහෙත ජන යමන් වේලාගෙන ආවසේව උන්වහන්සේ තමන් කැලේට වැඩම කළ වනයේට වැඩම කළ උන්වහන්සේගේ දෝති මල් රැගෙන ඇවිදilla ඒ උතුම් බෝ රජුන් පිදෝබා පිනතුනේ අනේ විදිහට එදා එලි වෙනකම්ම මේ බෝ රජුන්ට මලින් සරසා පහන් දැල්වා නෙක පුද පූජාවන් තබා අනේ මේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබූ උතුම් බෝ රජුන් මේ මගේ බුදුහාමුදුරුවෝ කියන බුදු ගුණ බැති ඇති කරගෙන එළිවෙන යාමේ පුරාම පළමු බෝධි පූජාව තෙව්වේ පින්වත් ආනන්ද මහරහතන් වහන්සේ මොන කවුරු දැනගන්නේද දරු වැඩිහිටියෝ හැමතැනම පින්වත්නි එදා මේ විදිහට උතුම් පූජාව තමයි අවසන් වෙනකොට මගේ තථාගත භාග්‍යවතුන් වහන්සේ උදෑසන වැඩම කරනවා සුගන්ධ කුටියේ ඉඳලා මේ ආනන්ද බෝ රජුන් ළඟට එතරම් වැඩම කරපු තථාගත භාග්‍යවතුන් වහන්සේ මහා රහතන් පිරිවරාගේ පුදර්ජන ස්වාමීන් වහන්සේලා පිරිවරාගේ පිනතුනි සැදැහැති අනීපිට සිතාන කුසල් පින්වන්ත රජු විසාකා සුදු දේවි කෝසල මල්ලිකාම බන්දුල මල්ලිකාම පිනවත් අපේ බුදු සසුනට දායක දායකව පිරිවරාගෙන එදා වදාරන පිනවත් මහණෙන් පිනවත් ශාමකේන මේ බෝපුද වන්දනාව මගේ පිළුවන් පෑමෙන් පසු මා වෙනුවෙන් කරන් මා වෙනුවෙන් සිදු කරන පූජාවක් ඇදීට ඒ වගේම මේ මහා පීකමෙන් ඔබට ආනිසස්ස ලබන්න පුළුවන් ඒ ආනිසස්ස මොනවද තථාගත භාග්‍යවතුන් වහන්සේ විනාද වදාරන එහි තිබෙන ආනිසස්ස පිළිතුරේ තථාගත බුදු සිරුර පුරුෂ ලක්ෂණ 32 කේ සවනක් බුද වන්නට යෙදුණ ඒ තථාගත බුදු සිරුරේ 32 ක දෙවිස් මහා පුරුෂ ලක්ෂණ වලින් මම එකක් දෙකක් ඔබට මතක් කරලා මේ පූජාව සිදු කරනවා පිනක් මේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙවැනි මහා පින්කමකින් ඔබට ලැබෙන ආනිසස්ස පිළිබඳව පිනතුනේ ඔබේ සහ මගේ පාදය අපේ අතුල් සහ පපු එකෙන අත් දෙක කකුල් දෙක පිනොත් මේ අපේ අත්වල සහ කකුල් වල බෙදීම් තියෙනවා
දැන් බෙදීම් පහක් තියෙනවා නේද ඇඟිලි පහ කකුල් වලත් අත් වලත් පස් ආකාරයි බෙදීම් පහක් තියෙනවා ඒ වගේම අතුල් සහ පතුල් ඇඟිලි ටික පහ පිළිදා තියෙන ඇඟිලි පහ පස් ආකාරයක ඒ වගේම පිනවත්නි ඔබේ මගේ පාදේ පිනවත්නි ඉස්සුණු විලුමක් තියෙනවා ඒ වගේම මැදින් වලගින්දු බවක් තියෙනවා පිනවත්නි ඔබ වැල්නේ ඔබේ පාදේ තබන්න ඔබේ මගේ පාදේ මේ මුළු මහ පොළොවම ස්පර්ශ කරන්නේ ඔබේ මගේ පාදේ මුළු මහ පොළොවම ස්පර්ශ නොකරන්නේ ඉස්සුණු ඉස්සුණු විලුමක් තියෙන හින්දා පිනතොලේ තථාගත වාග්යතුන් වහන්සේගේ බුදුසිරුරේ අතුල් සහ පතුල් දැන් අපි නම් පාඩ ගන්නව නේද බුදුහාමුදුරුවෝ පිළිවන් පාඩ ගන්න අම්මලා මතක තියාගන්න ඕන තථාගත බුදු පියාණන් වහන්සේගේ මේ පොත අතුල් වල පතුල් වල අත් වල පාද වල රෝසම රෝස පහකට පෑයෙන් බබලන ඒ වගේම පිනවත් මේ උන්වහන්සේගේ අතුල් වල පතුල් වල ඇඟිලි දෙක එකම විදියට පිළිපියා අපේ වගේ පස් ආකාරව නෙමෙයි ඒ ඇඟිලි පහම එකට කකුල් වල අත් වල තථාගත භාගවතුන් වහන්සේගේ අතුල් පතුල් පිනවත් එකටම ඒ ඇඟිලි පිළිපා තිබුණා ඒ වගේම මේ වගේ මැදින් බෙදීම් තිබුණේ නැහැ එකම මස් ඔබේක පිළිපෙති විලාසයේ ඒ අතුල් පතුල් හරියට සඳහන් වෙනවා ධර්මයේ අරුත උපාන් වසුපැදී මම අම්මලාගෙන් අපි ඇහුවත් අම්මලා දන්නෝ අම්මලාගේ කුසින් බිහිවුණු චෝටි දෝපුතා චෝටිම කාලේ මස් කැලලක් වගේ රෝස පාට මුදු මොළ පිනවාදී අපේ විලම මොනතරම් හයියද අපේ මහපට ඇඟිලි මේ ඇඟිලි මොනතරම් හයියද තථාගත බුදු පියාණන් වහන්සේගේ අතුල් පතුල් පිනතුනේ මුදු මොළ හරියට ධර්මයේ සඳහන් වෙන ත්‍රිපිටකයේ අලුත උපන් වසුපැදී රුගි වගේ කියන එවගේම රෝසම රෝස පාට පහෙන් බැබළු එකතම පීඩා තිබුණු ඇඟිලි මස්කොබේක පීඩ විලාසෙ උන්වහන්සේගේ පීඩා තිබුණා වගේම පිනතුනේ උන්වහන්සේගේ ඉස්සුණු විලක් තිබුණේ නැහැ උන්වහන්සේගේ ශ්‍රී පතුල පිනවත්නි මේ මහා පොළොව මත තබන කල්හිදී ඒ මුළු සිරි පතුලම මේ මහා පොළොව ස්පර්ශ කළා මැදින් වැළැහුණු බව ඉස්සුණු විලක් ඒ තථාගත භාග්‍යවතුන් වහන්සේ තිබුණේ නැහැ පිනවත්නි සිරි පතුලේ පිහිටා තිබුණා 102 ක මංගල ලකුණු ওই ද්‍රෝණ කියන බමුණ අමල අහලා තියෙනවා මේ අර ධාතුබද බුදුරණ බමුණ නෙමෙයි අමල අහලා තියෙනවා අර අසිරිමත් බුදු සිරිපා පදෝ දැකපු බමුණ ගැන ඒ බමුණ පහදී ඉන්නේ එවැනි සිරිපතුලක් එවැනි පාදයක් ජීවිතේ කවදාකවත් දැකලා තිබුණේ නැහැ පිනවත්නි 102 ක මංගල ලකුණු සහිත තථාගත බුදු සිරුරේ අතුල් පතුල් අපි ශෝභමාන කළා සුන්දර කළා උන්වහන්සේ ගමනක් වැඩම කරන්න මහපොළොවට තමන්ගේ සිරිපතුල තබන කල්හිදී පින්වත්නි මහා සුලඟ හමන මහා සුලඟ හමන පින්වත්නි උන්වහන්සේ වඩින ගමනාන්තය අවසාන දක්වාම පාර සුදු වැලි ඇතුළු බිමක් බඹට මහපොළොවෙන්න පත් කරනවා මහේකත තථාගත භාග්‍යවතුන් වහන්සේ සලකන්නේ පින්වත්නි එසේ මේ මහපොළොව සුදු වැලි ඇතුළු බිමක් බඹට පත් වුණාට පස්සේ මහ සුලඟ ඇවිදි පවන ඇවිදි මේ පරිසරයේ පවන පවා ඒ පවිත්‍ර කරන සුදු වැලි ඇතුළු බිම කඩු තියනවන රොඩු තියනවන ජරාව තියනවන තථාගත බුදු සිරිපා පතුල පිළිගන්න ඒ පවන සැරේ මේ මහ සුලඟේ ඒ චරාව කුමන රුසියල ඉවත් කරන නැවතත් පින්වත්නි මහබල වාපෝ ක්‍රියාත්මක වෙලා තථාගත බුදු පියාණන් වහන්සේගේ මහා පින්බල මහිමයට ඒ පින්වත්නි මේ මහා පොළොවේ වහන්සේගේ සිරිපතුල් පිළිගන්න නෙළුම් මල් පින්වත්නි මේ මහා පොළොවේ නොඩක පෙනී හිටිනවා සිරිපතුල් පිළිගන්න මේ මහා පොළොවේ පින්වත්නි නෙළුම් මල් හට ගන්න බව අපේ ධර්මයේ තුල සඳහන් වෙන ඒ විතරක් නෙවෙයි පින්වත්නි මහා ඊළඟට නැවත සුලඟ ක්‍රියාත්මක වෙලා සුවඳ නික පුෂ්පය සුවඳ නික මල් පින්වත්නි සුලඟින් ගෙනල්ලා අර තථාගත බුදු පියාණන් වහන්සේ වැඩම කරන
ඒ සුදු වැලි ඇතුළු උඩම පුරාම සුවඳ මල් ගෙනල්ලා ඒ සුරඟින් ඒ ස්ථානයේ පාල පින්වත්නි සුරඟින්ම ගෙනල්ලා ගෙනහැර දක්වනවා ගෙනල්ලා පින්වත්නි ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා පින් බල මහිමයට පරිසරයක් මහ පොළොවක් ආදරේ කරපිට තම ගොඩාක් දේ කියන්න තියෙනවා මම චූටක චූට ටික පෙර භාගයක් පුරාම කියෙවි හතර වෙනකොට පින්වත් තව දේශනාවක් අද මට තියෙනවා ඒ නිසා එවැනි බුදුසිරුරක් ලැබුණේ මෙහෙම කොඩි දැක පතාක වලින් ලැබෙන්නේ මේ ධර්මාසන පිළියෙල කිරීම දෙහත් තොටි හැදීම මේ සුන්දර විදියට වේදිකාවේ ධර්ම මණ්ඩප සැකසීම ඔය සුවඳ දෙකමල් පූජාවන් කිරීම පින්වත් මේ පුද පූජාවට මෙවැනි මහා පින්කම් කිරීමේ ආනිසංස තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්න මගේ බුදුහාමුදුරන්ට පුළුවන්කම ලැබුණු අම්මල ත්‍රිවිධකේ පුරුෂ ලක්ෂණ 32 ලැබුණු හැටි සහ ඒ ආනිසංස පිළිබඳ තවත් බොහෝ කියලා බලද්දී මම ඔබට මතක් කළේ අකුරු සහ පතුළු පිටා තිබිච්චයිලු පමණයි ඒ නිසා අද ඔබ කල්පනා කරගන්න ඔබේ මෙලොව පල්ලව දෙලොව සුගතිගාමි වෙන මහා පින්කමක් තමයි බෝ පුද වන්දනාව ඒක මගේ බුදුහාමුදුරන්ටම මගේ භාග්‍යවත් මහන්සියම කරන අසිරිමත් මහා පින්කමක් ඒ මංගල නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම අපේ වැඩමවා වැඩෙන අධිපූජනීය මේ ප්‍රදේශවාසී නායක මාහිමිපාණන් වහන්සේලාට පින්වත් යතිවරුන්ට මේ උතුම් බෝ පුද වන්දනාවෙන් බුදු ගුණ මහන්සියෙන් බලේ උන්වහන්සේලාට උන්වහන්සේලාගේ පෞල ආදරණීය මෑණිවරු පියවරුන්ට ඒ පෞල ඇත්තන්ට අපේ මංගල නායක මාහිමිපාණන්ගේ ආදරණීය මෞතුමිය අද දස්සින් මාතාවක් වෙත කටයුතු කරන පිපිනවන්ත මෑණියන් ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේම වෙත්වා කියලා සාදු කියමු. ආයක පිරිස්කී පදනේ අදත් මේ පිරිකමට ඇවිල්ලා ඉන්න විශාල ජනකායක් නිසා යමල අපචරණ මට කතා කරන්න බැරි වෙයි. ඒ නිසා ඒ බවත් බොහොම කුතලේදී ප්‍රින්සිල් කරමි. අද මේතරට වැඩම කරන්න මට පුළුවන් වුණේ මගේ ගුරුදේව ලොකුහාමුදුරු නිසා. එනි සමගේ ගුරුදේව ලොකුහාමුදුරු මාව චෝටි කාලේ මැදිරිගිරියේ දුෂ්කරයට ගමක ඉදලා මෙහෙට ගෙනල්ල පින්වත්නි මානැල්ල ප්‍රදේශයේ මම වැඩ හිටියත් මල්ලත් මහා විහාරයේ ඉස්ලාමාව ප්‍රගති කළ දෙවනගල කුණ්‍යවන්ත බිම ශ්‍රීමත් මහානායක හාමුදුරු දැන් මට වාර දෙක අවුරුද්දක් වෙනවා. ඉතින් අපේ අම්මලා දන්නවා අපේ උරුමය වාමදරදා හාමුදුරු වැඩ සිටි පුද බිම සෙන්කරක දරදා හාමුදුරු වැඩ ඉන්න ඉතින් රකින්න තමයි දැන් කටයුතු කරන්නේ. තේරිසයි පූජා භූමියේ ගොඩනගන කාලයේ ඇවිල්ලා තියෙන කාලේ ඒ පූජා භූමියේ පිටරමින් යනවා. මේ සියලු කටයුතු මට සිදු කරන්න මට දෙවිය ශක්තිය ලැබුණේ මගේ ගුරුදේව ලොකුහාමුදුරුවනේ සමග ආදරණීය අම්මයි අප්පච්චින්ගෙන්ද. ඒ අත්තන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයත් උතුම් නිවන අවබෝධය සඳහා මම මේ කරන පින් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරා. එවගේම පින්වත්නි සියලු මාධ්‍ය ආයතන වලින් මෙත් නාලිකාව දරණ හිරු එවගේම සිරස ස්වර්ණ ආයතන මේ ආදී විවිධ නාලිකා නැතසු ගුවන් විදුලි සෑම දවසකම මේ වෙනකොට සහසහයට පහන් කඳ ආශිර්වාද පූජා විකාශනය වෙනවා. පාන්දුරේ අවිදන්න ස්වාමීන් වහන්සේගෙන් පසු නව අලුත් පූජාවක් මේ රටට හඳුන්වා දෙන අද 2019 වසරේ 2018 වසරේ හොඳ ආගමික වැඩසටහන හැටියට මාධ්‍ය ආයතන වල මගේ උතුම් පූජාමය පින්කමයි පින්වත්නි වාර්තාමය වැඩසටහන බවට පත් වෙලා ඒකෙන් හේතුව තමයි දහස් සංඛ්‍යාත ලංකාවේ අම්මලා අප්පච්චිලා රේට් එක වැඩි වෙන මේ පූජාව හැමදාම හවස 6ට වාහන වල යන විට ගෙදර ඉන්න විටදී ශ්‍රවණය කරන නිසා ඒ නිසා මේ කවි ලියුවේ මම නෙමෙයි දැන් මම ලස්සන කවි ලියනවා එකක් දෙක හැබැයි පින්වත්නි මේ පූජාවලට වැඩම කරවාට පස්සේ මට ලැබෙන පළක් අද විනාඩි 40ක් පිළකරන විනාඩි 35ක් පැය මට පූජාව පිළිගන්නකොට කවි දෙන කට්ටියගේ නම් ගම කියන්නවත් වෙලා නැහැ. ඒ නිසා මේ සුන්දර කවි ලියුවේ මේකට මුදියන්ස කියන වියතාන එතුමා මේකෙන් එන අම්මලා අද ඔය කවි බණ අහන සෙත් කවි අහන ඔය ඔක්කොම මේ රටේ ලියුවේ මේකට මුදියන්ස කියන වියතාන එතුමා තමයි කතරගම රෝමතියේ මතුගම සමන් කුමාර මේ පැරණි විරුදුපද ඔය එන්වී ගුණදාස මහත්තයාද අද උපවිදිරේ ඉන්න අලවතුරේ විලිතාවේ වික්‍රම කිවිදානන්ට ඒ අත්තන්න පවා කවි ලිව්වේ මේකල මුදියන්ස ගේතාම එතුමා මියගිය එතුමාගේ ආදරණීය ස්වාමීන් වහන්සේ මැනිජ මුදියන්සේ අම්මා එතුමිය මානල අල්පිටිය කියන ගමේ
ඒ අම්මගේ සුන්දර පෙරිත දෙවිගේ සුන්දර කවි තමයි පහන් කඳ ආශිර්වාද පූජාවට හැමදාම විකාශනය වෙන්නේ. ඒ අම්මගේ දියණිය පාඩසාලාචාර්ය තුමිය, ඒ සතුන්තරා මුදියන්සේගේ මහත්මිය, එතුමිය අපි ගියම සුන්දර කවි තමයි මම දේශනා කරන්නේ. ඒ සම්මාද්‍ය ආතන ප්‍රදානීන්ට මම කවි ලියපුවා යැත්තන්ට මේ තරමට මට වැඩම කරන්න කවි දෙවිය වුණ ඒ හැමදාම මේ උතුම් බෝධ වන්දනාවේ දිගාංශම් වෙත්වා කියලා සාධනා කරත්තු. ඒ වගේම මාව හැමදාම මේ උතුම් පින්කම් වලට බොහොම පරිස්සමට වැඩම කරන අපේ රත්නාගේ දරු මැතුමාන. ඒ වගේම මට දිව්‍ය ශක්තිය ලබා දෙන ස්වාමක ජනතා විදුක් නිරෝගී චිරජීවනයේ උදා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් උතුම් බෝධ වන්දනාව ආරම්භ කරන ඔබට සෙත් පතමි. මේ මහා පින්කමට ඇවිල්ලා ඉන්න පින්වන්ත නායක මාහිමිපාණන් වහන්සේ අපේ මංගල නායක මාහිමිදුරුව ඇතුළු පින්වන්ත යතිවරුන්ට අපේ කිරිවන්දනයේ විහාරස්ථාන අපේ නායක මාහිමිදුරුව ඒ වගේම අපේ මීදුම පන්සලේ නායක මාහිමිදුරුව මාව දැන් මහන්සි ලඟම ගන්න බැරුව ඇති චූටි කාලේ අපි ඒ විහාරස්ථානට වැඩම කරලා තියෙනවා. අපි අද මහන්සිලා වැඩම කරලා ඉන්නවා. ඒ වගේම අනිත් සියලු යතිවරුන්ට ඒ වගේම මේ උතුම් මහා පින්කමට ඇවිල්ලා චූටි රත්තරන් දුවල පුතා අමර අපච්චිලා තරණ තරුණයා අපේ ඉස්සෙල්ස නාලිකාවේ අපේ මාධ්‍යවේදී පින්නතුන් ඒ වගේම කැමරා ගත කරන වීඩියෝ ගත කරන පින්නතුන් අපේ කල්යාණ මිත්‍ර කෝසල තරුණ මහත්මාන ඒ වගේම මාව මෙතෙන් වැඩම කරගෙන ආපු තරුණ දරුවන් ඒ වගේම ඒ වෙස් කණ්ඩායමේ තරුණ දරුවන් ඒ වගේම මගේ පා දෝවණය කරපු පාපියක පින්නතුන් මට දෙහෙත් වගේ පිළිගන්න කෝසල නැතුමාන නතුන් පින්නතුන් මේ උණුපැන් සිසිල් පැන් පිළිගන්න පුයැත්තෝ මේ මහා පින්කමට දිවාරය නබල වේස මහන්සි වුණ හැමෝටම දිගාශ ප්‍රාර්ථනා කරනවා. හැම පළම පූර්ණ සැනසෙල්ල යහපර දේවනුව උතුම් දිගාශ පිණසම මේ කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. පිනතුන් මා ගායනා කළාට පසු හඬ නගා කවුරුත් මෙසේ කියන්න. ලොවටම සදහම් විඥාය Nico Carr
बुद्ध पासे बुद्ध महारत्न बलाय
Yeah.
done।
पावले समगीय नितर रे
අසරයි පූජ්‍ය පාරවේ රතන පාලක මහරහස වේරල් විහාරස්ථානයේ විහාරාධිපති බබල ශ්‍රී සංගරෝ මහා විද්‍යාලයේ විහාරපති ශාස්ත්‍රපති පාණ්ඩිත අවසරයි පූජ්‍ය දෙහිමෝක විජිත වාසල පාලක මහරහස मंगल आशीर्वाद करान
නිදුක් නිරෝගී කිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්න එවැනි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් අපට දායාද කළ පින්වත් මෙලින් වහන්ස පියාණනි ඔබ දෙපළට නිදුක් බව නිරෝගී බව තිර ජීවනයේ ආයු ආරෝග්‍ය ආදී සැප සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා පළමුව ඊළඟට අපේ මංගල හාමුදුරුවෝ මේ කරන්නා වූ උතුම් සාසනික මෙහෙවර තවම පුංචි වයසක ඉන්නේ තවම තරුණ වයසක ඉන්නේ යායුතු මග බොහෝමයි උන්වහන්සේට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන්නට උතුම් සම්බුද්ධ ශාසනය බබලවන්නට උන්වහන්සේට තුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා දෙවියන්ගේ රැකවරණයේ ලැබේවා විශේෂයෙන් අපි බෝධි වන්දනාවේ මූලාරම්භය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයත් ඒ වගේම රමුක්කල බෝසමිඳුන්ගේ ආශිර්වාදයත් ලැබේවා උතුම් සිත ශාන්ති ආශිර්වාදයේ තුලින් මංගල හාමුදුරුවන් වහන්සේට සුඛී දීඝායුකෝ භව කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමි මේ උතුම් සෙත්පිරි දේශනාව ආරම්භ කිරීම සඳහා පින්වලන ආරම්භද ඔබේ විහාරාධීශවර ඒ වගේම කෑගල විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ඒ වගේම අපේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ කෑගල දිස්ත්‍රික්කයේම අතිගෞරවනීය ලේකකාධිකාරී අපේ නාහිමි පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මංගල හාමුදුරුවන්ටත් අපේ මංගල හාමුදුරුවන්ගේ මෑණියන් වූ මෙහෙණින් වහන්සේටත් ඒ පියාණන්ටත් ඔබ සියලුම දෙනාටත් ඒ වගේම මංගල හාමුදුරුවන්ගේ දරුවෝ ටික ඊළඟ පරපුර බෝධියේ ඒ දෙවෙනි පෙළ නායකත්වය ඒ පොඩි හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනා ඇතුළු සමස්ත ඔබ හැමට විශේෂයෙන් මේ පින්කම සංවිධානය කළ කෝසල පින්වන්ත කල්‍යාණ මිත්‍ර පුතණුවන් ඇතුළු ඔබ සියලු දෙනාටම උතුම් සෙත්පිරි දේශනාවේ ආශිර්වාදයේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ සඳහා සූදානම් වේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා බුද්ධ පුත්‍රයේ අපිට දායාද කළ ඒ ආදරණීය මෑණියන් සහ පියාණන් මෑණියන් මේ සම්බුද්ධ ශාසනයට මේ එකතු වුණා ඒ වගේම පියාණන් තරමක රෝගී වවෙන් වුණත් පුතා සමීපේම ජීවත් වෙනවා මෑණින් වහන්ස පියාණනි ඔබ දෙපළට නිදුක් බව නිරෝගී බව තිර ජීවනය ආයු ආරෝග්‍ය ආදී සැප සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා පළමුව ඊළඟට අපේ මංගල හාමුදුරුවෝ මේ කරන්නා වූ උතුම් ශාසනික මෙහෙවර තවම පුංචි වයසක ඉන්නේ තවම තරුණ වයසක ඉන්නේ යායුතු මග බොහෝමයි උන්වහන්සේට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන්නට උතුම් සම්බුද්ධ ශාසනයේ බබලවන්නට උන්වහන්සේට තුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා දෙවියන්ගේ රැකවරණයේ ලැබේවා විශේෂයෙන්
අපි බෝධි වන්දනාවේ මූලාරම්භය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයත් ඒ වගේම රඹුක්කන බෝසමිඳුන්ගේ ආශිර්වාදයත් ලැබේවා උතුම් සිත ශාන්ති ආශිර්වාදයේ තුලින් මංගලහාමුදුරුවන් වහන්සේට සුඛී දීඝායුකෝ භව කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමි මේ උතුම් සෙප්පිරි දේශනාව ආරම්භ කිරීම සඳහා පින්නවල නාරම්බැද්ද ඔබේ විහාරාදීශවර ඒ වගේම කෑගලු විද්‍යාලයේ හිටපු නියෝජ විදුහල්පති ඒ වගේම අපේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ කෑගලු දිස්ත්‍රික්කයේම අතිගෞරවනීය ලේකකාධිකාරී අපේ නාහිමි පානන් වහන්සේගේ මූලිකත්වයෙන් මංගලහාමුදුරුවන්ට අපේ මංගලහාමුදුරුවන්ගේ මෑණියන් වූ මෙහෙණින් වහන්සේට ඒ පියාණන්ට ඔබ සියලුම දෙනාට ඒ වගේම මංගලහාමුදුරුවන්ගේ දරුවෝ ටික ඊළඟ පරපුර බෝධියේ ඒ දෙවිලි පෙළ නායකත්වය ඒ පොඩි හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනා ඇතුළු සමස්ත ඔබ හැමට විශේෂයෙන් මේ පින්කම සංවිධානය කළ කෝසල පින්වන්ත කල්යාණ මිත්‍ර පුතණුවන් ඇතුළු ඔබ සියලු දෙනාටම උතුම් සෙත්පිරි දේශනාවේ ආශිර්වාදයේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ සඳහා සූදානම් වේ නමෝ Oh, hey.